මත්ස්‍ය වෙළඳපොළ තත්ත්වයක් එක්ක ඒ වගේම අනිකුත් අණු පුපුරු නිර්මාණය වුණා. ඒ අය නිරෝධායන ක්‍රියාවලියට ලක් වෙනවා. නිරෝධායනින් පස්සේ තවදුරටත් ඒ අය සම්බන්ධ සෞඛ්‍ය විමර්ශන සිදු කෙරෙනවා. ඉතින් ඒ නිසා ඒ හැම අවස්ථාවකදීම නිරෝධායන ක්‍රියාවලින්ට අනුගත වෙන්න කියලා සෞඛ්‍ය බලධාරීන් කිව්වොත් ඒවට අනුගත වෙලා කටයුතු කරන්න, මේ සෞඛ්‍ය පුරුදු නිරන්තරයෙන් පිළිපදින්න, නිවසින් යනකොට අහල පහල අසල්වැසියන් එක්ක ත්‍රීරෝද රථවල නැත්නම් යතුරු පැදිවල වැඩි ප්‍රමාණයක් ගමන් කරන්නට එපා. එහෙම ගමන් කළත් එයත් නිරෝධායන රීතීන් වලට පටහැනි වෙනවා. ඒ වගේම ඇදින් නීතිය තිබුණත් ඇදින් නීතිය නොතිබුණත් සියලුම ප්‍රදේශයක ජනතාව රැස්වීම පැවැත්වීම, ඒ වගේම සාමූහික ක්‍රීඩාවල යෙදීම, කාඩ් සෙල්ලම් යෙදීම සපුරා තහනම් වෙනවා. එවැනි ක්‍රියා සිදු කරනවා නම් ඒ අයට එරිවත් නීතිය ක්‍රියාත්මක කරනවා. කෙසේ වෙතත් මේ සීමාවන් තිබුණත් යම් ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු වල නිරත වීමට, හුදෙකලාව නිරත වීමට, නැත්නම් ඒ පවුලේ අයත් සමග නිරත වීමට බාධාවක් නැහැ. ඕනෑම ප්‍රදේශයක කෘෂිකාර්මික කටයුතු වල නිරත වෙන්න පුළුවන්. ඒ වගේම නිෂ්පාදන කටයුතු වල නිරත වෙන්න පුළුවන්. සෞඛ්‍ය ක්‍රම අනුගමනය කරමින්, සෞඛ්‍ය ක්‍රම වලට අනුගත වෙමින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබාගෙන ඒ කටයුතු කිරීමට හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ සියලුම ආකාරයේ නිරෝධායන රීති වලට අනුගතව කටයුතු කරන්න අපි ලංකාවේ හැම ප්‍රදේශයකම සිවිල් ඇඳුමින් නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි දින කීපය තුළ දුරස්ථභාවය තබා ගැනීම නොතිබෙන, දුරස්ථභාවය තබා නොගනිමින් කටයුතු කරන අය අත්අඩංගුවටගෙන අධිකාරියට ඉදිරිපත් කිරීම සඳහා. ඒ නිසා නිරන්තරයෙන් සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙලා කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා.